ආයිබෝවන්දුවේ පුතේ ඔන්න මම අදථාව තුනශ්‍රීණය සිංහල කියවීම් පොතේ පස්සනි පාඩම හරිපදුමයි පාඩමරගෙන පුතාලදුවල සිංහල කියවීම් පොතේ පස්සලි පාඩම පෙල්ලගෙන පාඩ මහගණ්ඩකෝ. මම ඉපදුනේ කොලයක. මම එලියටාවේ පුංචි බිත්තරයකි. ඔන්න මට බඩගින් අක්කාවා මම මොකද කළේ. තිකෙන් තික කොලය කෑවා. මගේ බඩගින්නට මම පොඩ්ඩ පොඩ්ඩ කොලය කෑවා. බඩගින්නට කොලය කෑවට මට. බඩපිරුණෙ නෑනේ! මම ඊට පස්ස වන තවත් කොලයක් කෑවා. හැබැෑ ඉතින් කොල්ල විතරක් නෙමේ මම කෑවේ. මම රසම රස මල් පොහොට්ටුත් කෑවා. දැන්නම් මගේ බඩ හොඳටම පිරුණ. බඩ පිරුණ නිසා. පුංචි නිමතක් දැන්නා. මම ඊට පස්සේ සිනිදුරෙද්ද පොරුවගත්තා මම පොරොවගත්ත සිනිදුරෙද්දට කියන්නේ. කෝෂය කියලා. ඔන්න ඉතින් මම මේ සිනිදුරෙද්ද එහම නැත්නම් කෝෂය ඇතුළේ සති දෙකක් විතර හිටිය. ඔන්න මම මේ කෝෂය ඇතුළේ සති දෙකක් ඉන්නකුට මගේංග චුට්ට චුට්ට වෙනස් වෙනවා. ඔන්න සති දෙකයිවරුණා මම කෝෂයෙන්්ගලියට ආවා. න්න ඩැන් අඩසිනිදුරෙද්ද ඉවතටාව එළියටවා මේ මට මොකද වෙලා තියෙන්නේ මාව අලුත් වෙලා මගේ ඇඟ හළු ඇගම වෙනස් වෙලා අනේ මට හිතා ගන්නවත් බෑ මට හිතාගන්නවත්බේ මගේ ඇඟ හොද්දටම වෙනස් වෙෙලා වට පාට පාට අත්තටොත් ඇවිල්ලා හරිම පුදුමයි මට ඇත්තටම මං මේ මමද කියලත් හිතිෙනවා මම වටපිට බැලුව ඔන්න එතකොට මම දැක්කා? සමනල්ලු අත්තඩු සලවි පියාම්බනවා? සමනල්ලු වගේ තම මමත් කියලා. එයාල වගේම තමා මම කියලා හිතුනා. එතකොට මට හිතුණා ආ මට අත්දැම් පියාබන්න පුළුවන්න කියලා. දැම් මට බඩගින්නක්කාවා. මම ඉස්සර කෑවෙෙක් බඩගින්නට කොලනේ ඔන්න මම දැනුත් බඩගින්නාකාප්නිසා මං කොලයට ලං වුණ ඒ ඉති මට කොලකන්න බෑ. මං ඊට පස්ති මොකද කළේ දන්නවද මම කළේ අර සමනල්ලු දිහාබැලුවා. එයාල ඈතට පියාබනවා ම දැක්ක යාල ඇතට පියාබනවා දැක්කා මම කළේ එහලත් එක්කම පියාම්බවා ඔන්න එයාලා පාට පාට මල් ගුඩෝ පිරිච්ච ලොස්සන මල්වත්තකටාව මමත්තාව යාල පිටිපස්සේම පාට පාට පිරිච්ච මල්ලස්සරම ලස්සන මල්වත්තට. මන් දැක්කා සමනල්ලු රංචුව මල්වැට ලංවෙනවා එයාල මල්වැට ලංවෙලා පැනිිබෝඩ පටන්ර මමත් ලස්සන මලක්ක ළඟට ගිහිල්ලා, මලාකුඩ වැැහුව ඔන්න මමත්තැන ටිකක් බෙව්වා මේ මල්වල පෙතින් මගේ අත්හටු දෙක වගේමයි. හරිම සිනිින්දයි. ඒ වගේම මගේ අත්තටුවල පාටමයි මේ මල් පෙතිත්. ඔන්න මම දැක්ක දළභයාලුව ටිකක් මම යාලව ලංවෙලා බැලුවවා. හැබැයිතින් යාලන ාව වදුරගත්ති නෑ. ඇයිතින් මං ගොඩක් වෙනස් වෙලානේ. මම ඒ ඉස්සරණ දළම්වෙෙක් වෙලා හිටියේ! දැම් මම දළම්වෙෙක් නෙවෙයිනේ. සමනලයෙක්නේ. මේ ඉන්න දළඹයාලුව ටිකත්න් දවසක ලස්සරම ලස්සන සමනල්ලවෙේ ඔන්න දැන් අපි පාඩමැසුරෙන් අසන ප්‍රශ්නවලට තරලියමුෝ. ඊළඟදාසිෙත් මම එෙනම පුතාලට මේ වගේම ලස්සන සිංල කියවිම් පපුතේ පාලමක් අරගෙන.